ස්කූල් මාස්ටර් YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔබට ආයුබෝවන්. ඔන්ලයින් ටීච් කරනකොට නැත්නම් මාර්ගගත අධ්‍යාපනය ලබා දෙනකොට ඉතිහාසය, භූගෝලය වැනි විෂයන් වලට අදාළවන ස්ථාන ලකුණු කිරීම නැත්නම් සිතියම් අධ්‍යයනය කියන කොටස කොහොමද අපි ඔන්ලයින් නැත්නම් මාර්ගගත විදිහට දරුවන්ට ආකර්ශනීයව නිර්මාණශීලීව ලං කරන්නේ කොහොමද කියන එක මේ කතා කරන්න තමයි මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ. සිතියම් මාක් කරපු එකක් නැත්නම් සිතියම් ස්ථාන ලකුණු කරපු එකක් ෆොටෝ එකක් අරගෙන යවනවට වඩා මාර්ගගතව ඔන්ලයින් විදියට ඔයාලට සිතියමේ ස්ථාන ලකුණු කරන එක විතරක් නෙවෙයි ඒ ස්ථානවලට අදාළ තොරතුරු PDF එකක් Word එකක් උනත් ඒකට ඇටෑච් කරලා නැත්නම් සම්බන්ධ කරලා ළමයිට බලන්න නැත්නම් ළමයිට ඒක මේ අධ්‍යයනය කරන්න පහසුකම් සපයන්න ඔන්ලයින් ටීච් කරන ඔයාලට පුළුවන්. එන්නේ ක්‍රමය මොකක්ද කියලා දැනගන්න මෙන්න මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් ඉක්මනින් subscribe කරන්න. ඒ වගේම මේ වගේ වැදගත් වීඩියෝ යාළුවන්ටත් වැදගත් වේවි. ඒ නිසා යාළටත් කියන්න මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම ඉස්සරහට මම ඔයාලට ලබා දෙන වීඩියෝ ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ඔයාලා bell icon එක click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ දාන සැනින්ම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි දැන් බලමු මාර්ගගතව නැත්නම් ඔන්ලයින් ටීච් කරනකොට නැත්නම් මාර්ගගත අධ්‍යාපනයේදී කොහොමද සිතියම් ලකුණු කරන්න කියලා. සිතියම් ලකුණු කිරීමේදී මම භාවිතා කරන මෙම ක්‍රමවේදය පිළිබඳව මම කලින් වීඩියෝ එකක් කරලා ඇති. ඒ වීඩියෝ එක කරේ සිතියම් අධ්‍යයනය ගැන නෙවෙයි. නමුත් ඒ වීඩියෝ එකෙන් මේ පැඩ්ලට් කියන මෙන්න මේ ක්‍රමවේදය ගැන මම වැඩි විස්තර කතා කරලා තියෙනවා. මේකෙදිත් මම භාවිතා කරන්නේ ඒ පැඩ්ලට් කියන ක්‍රමවේදය. ඔයාලා Google Chrome එකේ හරි ඔයාලගේ සර්ච් බාර් එකක පැඩ්ලට් කියලා මෙහෙම ටයිප් කරගන්න. PADLET. ඊළඟට මේ වගේ ඔයාලා සයින් අප් වෙන්න ඕනේ. මං කලින් සයින් අප් වෙපු නිසා මගේ ගිණුමට තමයි නැත්නම් මගේ අදාළ account එකට තමයි මම කෙලින්ම ඍජුවම ඇතුළත් වෙන්නේ. මෙන්න මේ make padlet එකේ ඔයාලට දක්නට ලැබෙනවා මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ map එක. ඒක select කරන්න. මෙන්න මේ map එකේ ඔයාලට ඕනෙම ස්ථානයක් GPS එකට අන්තර්ගත කරලා තියෙනවා නම් Google Map එකට අන්තර්ගත කරලා තියෙනවා නම් ඔයාලට mark කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලගේ සිතියම්වල නැත්නම් අපිට විෂය නිර්දේශයට ලබා දීලා තියෙන සෑම ස්ථානයක්ම Google Map එකේ තියෙන නිසා කිසිම බයක් නැතුව අපට සිතියම් අධ්‍යයනයේදී මෙන්න මේ ක්‍රමවේදය පැඩ්ලට් එක අපිට භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ගන්නම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දැනට මම සර්ච් කරන්නම් මගේ නම. මගේ නම මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ ස්කූල් මාස්ටර් කියලා මම ඉන්න තැන ඒ විදිහටම ලංකාවේ සිටීමේ පෙන්නනවා. ඒ මම Google Map එකේ නැත්නම් Google එකේ එයාලගෙන් මම සිටියමට අදාළ ස්ථානය වෙන් කරගෙන ඉන්න නිසා. ඒ වගේමයි ඔයාලට මම මේක පෙන්නුවේ මං ඉන්න තැන වගේ පුංචි ස්ථාන උනත් මේ සිටියමේ mark කරන්න පුළුවන් නම් අපේ විෂය නිර්දේශයට අදාළ ඕනම ස්ථානයක් මේකේ අපිට සිටියමේ ලකුණු කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් හදමු කොහොමද පාඩමට අදාළ සිතියමක්
අපි ලකුණු කරන්න කියලා. මෙන්න මෙතන අපි ටයිටල් එක වෙනස් කරගමු අදාළ ටයිටල් එක. දැන් මම සිතියම් මාක් කරන්නේ නැත්නම් සිතියම් ලකුණු කරන්නේ ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි ගැන. එහෙනම් මම මෙතන ටයිටල් එක වෙනස් කරගන්නවා ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි කියලා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙන්න මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් විස්තරේ දානවා ශ්‍රී ලංකාවේ පැරණි රාජධානි. ඒ කියන්නේ අනුරාධපුරයේ ඉඳන් කෝට්ටේ රාජධානිය දක්වා ඒ රාජධානි ස්ථාන මම මේ සිතියමේ ලකුණු කරනවා කියලා. ඔයාලට මේ පැඩ්ලට් එකේ කොහොමද සයින් අප් වෙන්නේ, account එකක් හදාගන්න කියලා මේ වීඩියෝ එකේ යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එකක් දාලා ඇති. ඔයාලා ඒක ක්ලික් කරලා ඔයාලට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මම එතකොට මෙන්න මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය වන අනුරාධපුර රාජධානියේ සිට කෝට්ට රාජධානිය දක්වා මෙන්න මේ සිතියමේ කෙටි සටහන් සමග සිතියම ඉදිරිපත් කරනවා කියලා. ඒ කියන්නේ මේ මම මාක් කරන එකින් එක ස්ථානවලට ඔයාලට අදාළ කෙටි සටහනක් PDF එක නැත්නම් Word එක ඔයාලට ඇටෑච් කරලා නැත්නම් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ළමයිට සිතියම යවනකොට ළමයිට ඒ ස්ථානයේ තියෙන තැනම ක්ලික් කරලා ඒ අදාළ විස්තරේ කියෝ ගන්න පුළුවන්. මෙන්න මෙතන දාන icon එක ඔයාලා කැමති icon එකක් දාන්න පුළුවන්. ළමයිට හිතන නැත්නම් ළමයිට ආස හිතෙන දෙයක් දැම්මනම් හරි. ඊට පස්සේ මම මේකේ වැඩි මෙන්න මෙතන map එක ඔයාලට තෝරගන්න පුළුවන්. කොයි map එකද භාවිතා කරන්නේ, කොයි විදිහට පේන එකද කියලා. එතකොට ඔයාලගේ පාඩමට අදාළ වෙන විදිහට map එක තෝරගන්න පුළුවන්. නැත්නම් භාවිතා කරන සිටීමේ style එක නැත්නම් විලා මේ කොයි වගේ ක්‍රමයකටද මේ සිටියම් mark කරන්නේ නැත්නම් සිටියම ලකුණු කරන්නේ, අන්නේ ක්‍රමයට අදාළ වෙන සියලුම සිටියම් වර්ග ටික එතන පෙළ ගැස්සලා තියෙනවා. මේ මං හදන setting එක මං අර කිව්වා වගේ පල්ලෙහා තියෙන link එකට ගිහිල්ලා ඒක වීඩියෝ එක ඉස්සෙල්ලා බලලා දෙවෙනියට මේ වීඩියෝ එක බලුවා නම් ඔයාලට හරි පහසුවෙන් සිටියම mark කරගන්න පුළුවන්. දැන් මම මෙන්න මෙතන සියලුම දේවල් හදලා තියෙන නිසා මම ඒක සේව් කරා. දැන් මම ස්ථාන තෝරගන්නවා. මම ඉස්සෙල්ලම තෝරගන්නවා අනුරාධපුරය. ඔයාලට මේක ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න පුළුවන්, සිංහලෙන් වුණත් පුළුවන්. මෙතන අනුරාධපුර කියලා ආපු නිසා මම අනුරාධපුරය කියලා මෙන්න මෙහෙම ටයිප් කරන්න. ඔයාලා අනුරාධපුරය කියලා ටයිප් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඒ අදාළ සිටියම රෝස පාට වගේ පාටකින් මෙන්න මෙතන ඇටච් කියන තැන ඔයාලට URL එකක් දාන්න පුළුවන්. නැත්නම් මේකේ අදාළ ඔයාලා PDF එක මෙන්න මෙතනින් ඔයාලට ෆයිල් එක සිලෙක්ට් කරලා ඔයාලට අන්තර්ගත කරන්න පුළුවන්. මොන මම අන්තර්ගත කරනවා අනුරාධපුරය ගැන විස්තර තියෙන PDF එක. ඒ PDF එක එතකොට අන්තර්ගත වෙන්නේ අර ස්ථානයේ ළඟමයි. මේ පේනවනේ මෙන්න මේ වගේ ළමයාට ස්ථානයේ ළඟදිම ස්ථානයේ අසලම තියෙන මෙන්න මේ විස්තරය යාට පාඩම් කරන්න දැන් ලේසි. මම මේක ක්ලික් කරලා ඔයාලට පෙන්වන්නම්. ළමයාත් මේ වගේ ක්ලික් කරාට පස්සේ ළමයාටත් ඒ විස්තරේ මෙන්න මෙහෙම PDF එක ඕපන් වෙලා එයාලට පෙන්නනවා. ඒ වගේම එයාලට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේක view එක pull post එකක් විදියට බලන්නත් පුළුවන්. මම මේ බලන්නේ pull post එකක් විදියට නෙවෙයි. මේක download කරගන්නත් පුළුවන් ළමයිට. ඒ ස්ථානේ ළඟම ඔයාලට කෙටි සටහන් URL එකත් එක්ක තියෙන නැත්නම් website එකක තියෙන තොරතුරු ඕනෙම එකක් මෙතෙන්ට අන්තර්ගත කරන්න පුළුවන්. මම මෙන්න මේ විදියට එකින් එක අදාළ රාජධානි ටික type කරලා නැත්නම් මෙතන ලකුණු කරනවා. මෙතන ඇටච් කරගන්න පුළුවන් පොළොන්නරුව ගැන තියෙන විස්තර. මම අනුරාධපුරය ගැන තියෙන විස්තර ඇතුළත් කරපු නිසා අනිත් ස්ථාන මේ විදිහට විතරක් මම ඔයාලට ආදර්ශකයක් විදිහට ලකුණු කරලා පෙන්වන්න.
දැන් අපි ලකුණු කරන්නේ අන්තිම රාජධානිය. නැත්නම් මේකට අනුව මේ සිටීමට අනුව අවසාන රාජධානිය. කෝට්ටේ දැන් මේක අපි ළමයිට ෂෙයා කරන්න ඕනේ. නැත්නම් ළමයිට මේ සිටියම අධ්‍යයනය කරන්න යවන්න ඕනේ. අන්න එතකොට ෂෙයා කියන එක ඔයාලට ක්ලික් කරලා මෙන්න මෙතන ඉන්වයිට් මෙම්බර්ස්ලා ඔයාලා මෙම්බර්ස්ලා ඉන්නවනම් එහෙම යවන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ කොපි ලින්ක් කියන එක මේ කොපි කරලා ඔයාලට මැසේජ් එකක් විදියට යවන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ ඊමේල් එකක් විදියට Facebook එකට, Twitter එකට, ඒ වගේම Google වලේ Classroom එක, Google Classroom එක, Google Meet වලින් නම් ඒකට, ඒ වගේම image එක save කරගන්න පුළුවන්, මේ image එකක් විදියට save කරගන්න පුළුවන්, PDF එකක් විදියට save කරගන්නත් පුළුවන්. මේ තියෙන්නේ mail එක යවනකොට mail එක click කරලා ඔයාලට මෙන්න මේ වගේ එනවා. මෙන්න මෙතෙන්දී ඔයාලට අදාළ විදියට account එක add කරලා එයාලට mail කරන්න පුළුවන්. Facebook එකට ඔයාලට ඕන නම් ඔයාලගේ පෞද්ගලික Facebook එකට මේක post එකක් විදියට ඔයාලගේ wall එකට share කරන්නත් පුළුවන්. එතකොට ඉන්න යාළුවෝ යාළුවන්ගේ දරුවෝ ඔයා මේක click කරලා හරි ලස්සනට සිතීමක් දෙනේ කරනවා. ඒ වගේම Twitter පුළුවන්. ඔයාලා කැමති විදියකට මේක ඔයාලට share කරගන්න පුළුවන්. ඒ වගේමයි Padlet එක භාවිත කරන ඔයාලගේ ළමයිට මේක යවනව නම් මේ සිතියම අධ්‍යයනය කරන්න ඔයාලට කරන්න තියෙන්නේ නැත්තම් Zoom එකේ හරි Google Meet එකේ class එක කරනකොට මෙන්න මේ 33 ඔයාලට click කරලා ඒකේ තියෙන link එක යාලට share කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ යාලා ඒක open කරනකොට යාලට මේ සිතියම අධ්‍යයනය කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ සිතියම් ඔයාලට හරි ලස්සනට ආකර්ෂණීය විදියට mark කරන්න පුළුවන්. එහෙනම් තවත් අපි අලුත් වීඩියෝ එකකින් මේ වගේම අලුත් දැනුම සහිතව අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.